ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. හොඳයි අපි යලිත් සජීව මුණ ගැහෙනවා අද සෙනසුරාදා දවසේ සුන්දර ශනිදා සමග අපි අවසන් විශේෂාංගයට ඇවිල්ලා ඉන්නේ. ඔව් ඒ විශේෂාංගයත් කලාවට කැමැති ආදරය කරන ඔගොල්ලෝ හැමෝම වෙනුවෙන් තමයි අපි කතා කරන්න සූදානම්. ඒ තමයි රාවණා සීතා බිලාෂය පිළිබඳව අපි කතා කරන වේදිකා නාට්‍ය පිළිබඳව කතා කරන. ඉතින් හිට දිනේදී එකතු වෙන්නත් අවස්ථාවක් තියෙන එක බලන්න කැමති හැමෝටම අපි ඒක ගැන මතක් කරන්න. අපි ඒක ගැන කතා කරන්න අද දවසට බොහොම ගෞරවයෙන් එකතු කරගන්නවා ආචාර්ය නාමෙල් වීරමුනි ආචාර්යතුමන්. ආයුබෝවන්. එවගේම අපිට කෙනා ජේශ්‍රාංගන ශිල්පිනී නිහාරි සෝමසිරි. සෝමසිරි මට පොඩ්ඩක් නම වැටලුණා නේ. හරි සෝමසිරි මහත්මිය ආයුබෝවන් සුබදැසනා. සුබදැසනා. දැන් මේ ඔබතුමා අපේ නාට්‍ය ශාස්ත්‍රයේට දැවැන්ත මෙහෙවරක් කරපු කරන කෙනෙක් විදිහට අපි අඳුන ගන්නවා. රංගන ශිල්පියෙක් විදිහට එතුමාගේ ලොකු කතාවක් තියෙනවා අතීතයත් එක්ක. ඒත් එක්කම මම හිතන්නේ ලංකාවට රංගශාලාවක් තිළන කරපු පෞද්ගලික එකම යුවළ වෙන්නේ ඔබ සහ ඔබතුමීගේ ආදරණීය බිරිඳ. ඉතින් ඒ පිළිබඳවත් අපිට ලොකු සතුටක් ගෞරවයක් තියෙනවා කියන එකත් මතක් කරමි. මේ අලුත් නාට්‍ය මේ දවස්වල වේදිකා ගත වෙන නාට්‍ය ගැන පොඩ්ඩක් අපි කතා කරොත් එම රාවණා සීතා අභිෂේකය ගැන කොහොමද අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඔබතුමා? රාවණා සීතා බිලාෂය රචකයෝ දෙන්නේ එක්කෙනෙක් මහාචාර්ය සම්මානීය ජේබි දිසානායක. එයාගේ නාට්‍ය තිබුණා මට දුන්නා මේක කරන්න කියලා. මම ඉල්ලගත්ත ඇත්තම. නමුත් ඒ භාගයක් කරලෙවල මට තේරුණා එම නාට්‍යයෙන් ගැඹුරක් නැහැ කියලා. මම දෙවැනි කොටස ලිව්වා. ඒක තමයි සීතාබිලාෂය කියන්නේ. ඒකෙන් විශාල වෙනසක් කළා නාට්‍ය පිටපතේ අවසානය. සම්පූර්ණ භාගයක් මම කපල දැම්මා. කපල වෙලමට කිව්වම ජේබි කිව්වමට ඔයාට ඕන දෙයක් කරගන්න කියලා. නිදහස දුන්නා. නිදහස දුන්නා. නිදහස දුන්නා. ඒ විදිහට තමයි නාට්‍ය රාවණ සීතා බිලාසය කියලා බේවුනේ. නමු හේතුව මුල් නාට්‍ය රාවණ නාට්‍ය රාවණ මැරෙනවා. අකුණක් ගහලා ඒකත් හරියට බුත්තිලි වගේ කතාවක්. ඉතින් ඒක නිසා මේ මම සම්පූර්ණයෙන්ම වෙනස් කළා. සම්පූර්ණයෙන් වෙනස් කළා රාවණ ශ්‍රේෂ්ඨ රජෙක් හැටියට මම නිර්මාණය කළා. ඒ වගේ මේ අම්මා ඒ නිර්මාණය ඇතුළත අම්මා කෙනෙකුත් මං ගෙන්නවා. ඒක අම්මගේ පුතාගේ තියෙන සෙනහස තමයි මේ වැඩිම කැපිලා පෙන්නන්නේ. ඒක ඉතාම ගැඹුරු දර්ශනයක් හැටියට ඉදිරිපත් කරන්නේ ඒ නාට්‍ය බලන්න බෝන. ඒක හේතුව ඒ බලනකට තමයි පේන්නේ කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. මම ආරාධනා කරන ඔබතුමිටත් ඔබතුමියටත් දෙන්නටම නාට්‍ය ඇවිල්ලා බලන්න කියලා අපිට තියෙනකට ලැබෙන වාසේ ඒ විදිහට. ඒකයි දැන් අපි හෙට කුරුණෑගල යනවා. කුරුණෑගල ටවුන් හෝල් එකේ නාට්‍ය තියෙන්නේ. ඒකෙදි දෙක හමාරටයි හය හමාරටයි නාට්‍ය පෙන්වනු ලබන්නේ. ඉතින් ඒක තාම ශ්‍රේෂ්ඨ වැඩක් කියලා මං හිතන. මොකද බොහොම අමාරු දැන් මේ දවස්වල පිටබලාතුල නාට්‍ය ගන්නන්නේ ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර කරාදී මං 1999 ඉඳලා මම නාට්‍ය කලාවේ ඉන්නේ. මහාචාර්ය සරච්චන්ද්‍රන්ගේ රත්තරන්ගේ නාට්‍ය රංගවාමි. ඒ වගේම අන්න ඒ විදිහට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් 1969 වෙන්න ඕනේ ඔබතුමා. 99 නෙමෙයි ගොඩක් 69. 69 නේද? 1969. ඈ 59. ආ 59. 59. ඒක තමයි. ඔව්. ඒකයි. 59 එදා හිටම් මම මේ නාට්‍ය කලාවේ ඉඳලා ඉන්න මගේ දෙවියන්ට නම සල්ලන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්. ඒක ඉතාම වැදගත්. මොකද ඒ මාත්මයාගේ නාට්‍ය කලලලා තමයි ඊට වඩා වෙනසක් මං නාට්‍ය
දැන් කරන්න බලාපොරොත්තු තියෙන්නේ. ඒකයි. හොඳයි. රාවණා සීතාබිලාෂේ හෙට දිනේදී පැවැත්වෙන්නේ කුරුණෑගල නගර ශාලාවේදී 2:30 සහ 6:30 කියන දර්ශන මාරයනොත් එකතු වෙන්න පුළුවන්. අපි දැන් කතා කරනවා මේ රංගනෙන් දායක වෙන රංගන ශිල්පිනිය අපිත් එක්ක එකතු වෙන නිසා අපිට කතා කරන්න පුළුවන්. කොහොමද ඔබ සම්බන්ධ වෙන්නේ රාවණා සීතාබිලාෂේට? රාවණා සීතාබිලාෂ ඇත්තටම මේ මෙතුමා කිව්වා වගේ නමල් සර් කිව්වා වගේ මේක ජේබී දිසානායක මහාචාර්ය ජේබී දිසානායකයන්ගේ පිටපතක්. ජේබී දිසානායකයන් මේ රචනය කරලා තියෙන එතුමා 10 පන්තියේ ඉන්නකොට ආනන්ද විශ්වවිද්‍යාල ප්‍රවේශය පාසලා මනමේ බලන පාසල් යන කාලේ. එතකොට ඒ රචනයත් එක්ක මම හිතන්නේ කලින් එක ප්‍රොඩක්ෂන් එකක් කරලා තියෙනවා, නිර්මාණයක් කරලා තියෙනවා. නමුත් ඒක එච්චර ප්‍රචලිත වෙලා නැහැ. ඊට පස්සේ තමයි මෙතුමාට පිටපත බාර දීලා තියෙන්නේ. මම එකතු වෙන්නේ මේ මෙතුමා දෙවනුව අර පසුව කිව්වේ කොටසක් අයින් කරලා තව කොටසක් එකතු කරා කියලා. අන්නේ රාවණා රජුරුවන්ගේ මාතාව හැටියට රාවණා මාතා ලෝක මාතා කියලා තමයි මෙතුමා එක හඳුන්වලා තියෙන්නේ. මොකද එතුමාගේ ලොකු විශ්වාසයක් තියෙනවා අම්මා කෙනෙකුට කරන්න බැරි දෙයක් නෑ කියලා. අම්මගේ ආදරයට ලෝකේ කරන්න බැරි දෙයක් නෑ කියලා. ඉතින් ඒ පසුබිමේ ඉඳලා තමයි ඒ කරුණ ඉස්මතු කරන්න තමයි එතුමා රාවණා මාතා චරිතය මේ නාට්‍යයට ඇතුළත් කරලා තින්නේ. මම ඉදිරිපත් කරන්නේ ඒ චරිතය. මානුෂීය පැතිකඩක් තියෙනවා නාට්‍යයක. ලොකු මානුෂීය පැතිකඩක් තියෙනවා. මොකද අපි හිතන්නේ නැති විදිහට ඒ නාට්‍ය ගලාගෙන යනකොට ඇත්තටම නාට්‍යයේ තියෙනවා නාඩගම් ශෛලිය ආභාෂය තියෙනවා. ඒ වගේම එහි සංගීත නිර්මාණය කරලා තියෙන්නේ ජයන්ත අරවින්දයන් සහ ලයිනල් ගුණතිලක කියන සංගීතවේදීන් දෙපළම එකතු වෙලා එහි නාඩගම් සම්ප්‍රදායක් තියෙනවා. ඊට අමතරව උතුරු ඉන්දියානු සංගීත ආශ්‍රයක් තියෙනවා. බොහොම මේ අලංකාර විදිහට නැටුම් නිර්මාණය කරලා තියෙනවා අකිල පලිපාන නිර්මාණ ශිල්පියා. ඉතින් ඒක හරිම අපිට බලන අය හැමෝම ඇත්තටම ආසාවෙන් ඇත්තටම හරි සතුටුයි. මොකද අපි හිතුවට වඩා ගොඩක් බලපු හැම කෙනෙක්ම හරිම ආසාවෙන්, ඒ කියන්නේ වෙලාව ගත වෙනවා දැනෙන්නේ නැහැ, හරිම ලස්සනට ඒක නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ අකිල පලිපාන එහිදී අපි කිසිම සෙට් එකක් නිකන් අර පසුතල නිර්මාණයක් කියලා දෙයක් අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒ පසුතල නිර්මාණ සියල්ලක්ම අපේ ගායක කණ්ඩායමේ පිරිස තමයි අදාළ විදිහට සකස් කරන්නේ. දඬු මොනර යාන්ත්‍රය, වනාන්තරය, ඒ සියලු දේම හරිම අපූර්වට ඒක නිර්මාණය කරලා තියෙනවා අකිල පලිපාන ශිල්පියා. ඉතින් ඒකින්ද මං හිතනවා මේ බලන අය බොහොම සතුටින්. මොකද ඒක හරි අහන්න ප්‍රිය, දකින්න ප්‍රිය කෘතියක් හැටියට තමයි සැලකන්නේ. කවුද අනිකුත් ශිල්පීන් සම්බන්ධ වෙලා රාවණාගේ චරිතය ඉදිරිපත් කරන්නේ රජිත හේවාතන්ත්‍රි කියන බොහොම ප්‍රකට ප්‍රවීණ ශිල්පියෙක්. ඊළඟට සීතා සහ රාමා ඒ දෙපළ අලුත් ශිල්පීන් දෙපළක් ඉදිරිපත් කරන්නේ නව ශිල්පීන් දෙපළ. ඔය ශෛලිගත සම්ප්‍රදායත් එක්ක නාට්‍ය ටිකක් මූලික වුණාට මේ පසුබිම් ගායනය ගැනත් ඔබ දැන් කතා කරපු නිසා ඒ පසුබිම් ගායන ශිල්පීන් ශිල්පිනියන් නාට්‍යයත් එක්ක රංගන ශිල්පීන් ශිල්පිනියන් විදිහටම එකතු වෙ මේ මුහුවීමේ ගතියක් තියෙනවා නේද? ඒක තමයි සර් කිව්වේ එතන සර් වෙනසක් කරා කියලා. සාමාන්‍යයෙන් නාඩගම් සම්ප්‍රදායේ අපි ගායන ශිල්පීන් ඇවිල්ලා කොතන හරි වාඩි වෙලා හරි හිටගෙන හරි රංගනයෙන් දායක වෙන්නේ. නමුත් අර මේ සෙට් එකට නැත්තම් පසුතල නිර්මාණයට ඒ වගේ දේවල් වලට දායක වෙන්නේ නැහැ නේ. නමුත් සර්ගේ නිර්මාණයේ අර රංගන ශිල්පීන් ගැහැණු පිරිමි හැම දෙනෙක්ම ඒගොල්ලන්ගේ කොස්ටියුම් එක්ක ඒගොල්ලන් ඇවිල්ලා මේ සෙට් එක හදනවා. ඒගොල්ලන් අර අනිත් ශිල්පීන් හා සමගම වේදිකාවේ රංගනයේ දෙනවා. ඒක ගායක පිරිසක් වෙනම ඉන්නවා. ඊට අමතරව පොතේ ගුරු කියලා සාමාන්‍යයෙන් පොතේ ගුරු එක චරිතයයිනේ තියෙන්නේ. අපේ නාට්‍ය පොතේ ගුරුලා 3 දෙනෙක් ඉන්නවා. පිරිමි දෙපළකුත් ගැහැණු කෙනෙකුත් ගැහැණු මේ චරිතයකුත් එක්ක පොතේ ගුරු 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාම ඒගොල්ලෝ රංගනයෙන් දායක වෙමින් තමයි පොතේ ගුරු චරිත ඉදිරිපත් කරන්නේ. හරි. දැන් මෙතුමා දශක ගණනාවක් පුරාවටම නාට්‍ය ශාස්ත්‍රයේ වෙනුවෙන් අප කැප වෙලා ඉන්න කෙනෙක්. ආචාර්යතුමනි වර්තමානයේ කොහොමද ලංකාවේ වේදිකා නාට්‍ය කලාව ඔබතුමා දකින්නේ? නාට්‍ය කලාව හුඟක්ම දියුණු වෙලා කියලා මගේ හැඟීමක් තියෙනවා. නමුත් ඒ හැඟීම තිබුණාට ඒගොල්ලන් කෙරෙන අඩුයි ගැඹුරු නාට්‍ය. දර්ශනයක් තියෙන නාට්‍ය, අර්ථයක් තියෙන නාට්‍ය. අන්න ඒක විශාල පාඩුවක් කියලා මම කල්පනා කරන්නේ. අද ප්‍රේක්ෂක ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ hina වෙන්න විතරයි. මොකක් හරි
ඒ කියන්නේ ප්‍රහසනය ප්‍රහසනයක් තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම දේශපාලන සම්බන්ධ කරගෙන දැන් අනේක නමුත් ගැඹුරු වශයෙන් නාට්‍යයක් නෑ කියන හැඟීම මන් තුළ තියෙනවා ඒත් හැබැයි සමහරුන්ගේ තියෙනවා නාට්‍ය කීපයක් ඒ ගැඹුරත් එක්ක ප්‍රකාශ වෙන හැබැයි එක්කම ඒවා සෛලීගත නොවේ මේ සම්පූර්ණ ගුණසේන ගලප්පත්තේ ඇරෙන්න හැබැයි විශේෂයෙන්ම මං සඳහන් කරන්න ඕන නාට්‍ය කලාවේ විශාල පෙරලියක් ලැබෙන තමයි සුගත බාලද සිල්වා එයා තමයි මේ නාට්‍ය කලාවේ සම්පූර්ණයෙන්ම හැබැයි එයාට මං හිතන්නේ එයා ශෛලිගත නාට්‍ය කලාව කියලා ළමකට හිටියන නමුත් එක දෙකක් කරලා තියෙනවා එයා ඒ වෙලාවේ මම මේ පිටරට හිටියේ එතකට ඒක නිසා ගැඹුරු දර්ශනවත් නාට්‍ය සම්භාරයක් කරපේ කියන තමයි මේ හවුද සෝද පාද වසිල්ලා ඒ වගේම ජේජල් පැරගෙනත් අන සඳහන් කරන්න ඕනයි ඒ පුද්ගලත් ලස්සන නාට්‍ය කීපයක් කළා ඒක නිසා තමයි දැන් ඔහු ජීවිත නැත නෑ ආසනාවකට නමුත් ඒ විදිහේ තියක් තමයි අපිට වැඩියෙන්ම කියන්න ඕන කියන හැඟීම මගේ තියෙනවා. ගැඹුරු අවශ්‍යයි නාට්‍ය මොකද ඒකෙන් අපි ශික්ෂණයක් ඇති කරනවා. ප්‍රේක්ෂක ජනතාව ඇතුළේ ඉක්මීමක් ඇති කරනවා. ඒ නාට්‍ය බැලීමෙන් එයින් උදාහරණයක් ගන්නවා. ඒක නිකම් ඉබේම මතුවෙන දෙයක්. ඒ ඉතාම අවශ්‍ය. ඒක තමයි මහාචාර්ය සරච්චන්ද්‍රන් ජන බලාපොරොත්තු වුණේ. ගැඹුරක් ඇති කරන්න ඒ ගැඹුර මාර්ගයෙන් මිනිසුන් ඒ ශික්ෂණය නැත්නම් හික්ම වීම වැදගත් දෙයක් කියලා අපි සැලන්නේ නාට්‍ය කරුවෙක්ට මම තාම ගෞරවයෙන් එතුමා මතක් කරනවා ඒ වගේ මතක් කරන අතරදී මම උත්සාහ ගන්නෙත් අන්න ඒ විදිහ ගැඹුරු දර්ශන තියෙන නාට්‍ය සම්භාරයක් කරන්නයි කියලා කරලා තියෙන තේම මම නාට්‍ය කීපයක් කරලා තියෙනවා නැට්ටුකාරය වගේ අපිට මතක් කරලා දෙනවා නේද නැට්ටුකාරය පරිවර්තනයක් හැටියන්නේ නමුත් මාධ්‍ය වේදිකාවේ අසපතේගෙන නැත් ඒක තමයි මගේ තාම ශ්‍රේෂ්ඨ නාට්‍යයක් කියලා මම සලකන්නේ නමුත් ඒක ඉතන දර්ශන පාරගන්නක් කරන්නේ හේතුව මොකද ඒක මාධ්‍ය ඒකත් හැරිම ලස්සන නිස්වාදනේ කියලා මම දන්නවා ඒ වගේම තමයි රාවණ සීතා විලාසය දක්ෂ හොඳ නාට්‍යයක් හොඳයි අපි එහෙනම් ඒකෙන් පොඩි කොටසක් බලලා ඉමු මේ වෙලාවේ මෙහෙම බලලා නම් ඉතින් වැඩක් නැහැ අතනම නාට්‍යයක් වේදිකාව ඉස්සරහ කියලා ඒ සජීවී දර්ශනය දැක බලා ගන්න ඕන නමුත් ඔබට පොඩි අදහසක් ගන්න නාට්‍ය බලන්න යන්න උත්තේජයක් බවට පත් වෙන්න උත්තේජනයක් බවට පත් වෙන්න මේ කොටස අපි පොඩ්ඩක් බලමු ඔය තමයි රාවණ සීතාබිලාෂේ ඉතින් හෙට දිනේදී කුරුණෑගල ප්‍රදේශයේ ඉන්න කෙනෙක් නම් ඕන එකතු වෙන්න පුළුවන් කොළඹටදීත් ඊළඟ මාසෙදී පෙන්වන්න සූදානම් කරගෙන තියෙනවා ඉතින් ඒ නිසා හෙට කුරුණෑගල නගර ශාලාවේදී 2:30 සහ 6:30 කියන දර්ශන වාරයන්හිදී ඔබට එකතු වෙන්න පුළුවන් තිරේ දිස්සන ඉතින් වේලාවල් සහ දිනය එකතු වෙන්න පුළුවන් රාවණ සීතාබිලාෂය බලන්න පුළුවන් ඉතින් අර මෙතුමා කිව්වා වගේ ගැඹුරු අධ්‍යයනයක් එකතු කරගන්න පුළුවන් නේද
මේ ගැඹුරත් එක්ක ප්‍රේක්ෂකයාට දෙන්න තියෙන පණිවිඩය කොයි වගේද විශේෂයෙන්ම තරුණ පිරිසට පාසල් දරුවන්ට මේ නාට්‍ය වටිනාකම? ඇත්තටම මේ දැන් මෙතුමා කිව්වා වගේ අපි අර අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රේක්ෂාගාරයේ හික්මීම කියන එක. ඇත්තටම ප්‍රේක්ෂකයන් බුද්ධිමත් කිරීමේ පරමාර්ථයනේ අපි හැමතිස්සම අපි නාට්‍යයක් මොකක් හරි මොනවාම හරි අපි නිර්මාණය කරනකොට ඒ නිර්මාණයේ ඇතුළත ඒ ගැඹුර නිසා ප්‍රේක්ෂකයන් හිතන්න පුරුදු වෙනවා. ප්‍රේක්ෂකයන්ගේ ඇත්තටම බලන එකත් හික්මීමක් තමයි. ඉවසීමෙන් බලනවා කියන එක ලොකු හික්මීමක් ඇති කරන දෙයක්. ඉතින් ඇත්තටම මේ නාට්‍ය ගොඩක් මම හිතන්නේ ගොඩක් දෙනෙක් නරඹන්න ඕනේ. ඒක එක නාට්‍යයක් නෙමෙයි. මම කියන්නේ සියලුම නාට්‍ය අපි දකින ඒවා මේ රස විඳින්න පුරුදු වෙන්න ඕනේ අපේ ජනතාව. විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ අපේ තරුණයින්ට. ඒ අයට මේ ඉවසිලිවන්ත වෙන එක ගැන ඉවසීමෙන්, මොකද බොහෝ දෙනෙකුට දැන් නැති දෙයක් අපේ සමාජයේ ඉවසීම නැතිවීම නිසා ගොඩක් ගැටලුකාරී තත්ත්වයන්ට අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මං හිතනවා මේ වගේ නාට්‍යයන් නරඹන්න නම් ඇත්තට මේ පුහුණුව ඒ නාට්‍ය තුළින් ලැබෙනවා කියන එක. ඊළඟට ඒව ගැන සාකච්ඡා කරන එක පරම්පරාව තරුණ පරම්පරාව එකතු වෙලා ඒවා විවේචනය කරන්න ඕනේ. ඒව අඩුපාඩු කතා කරන්න ඕනේ. ඒවයේ නිර්මාණශීලීත්වය ගැන කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ මෙතුමගේ ආදරණීය භාර්යාව ගැන, මේ අපේ ආදරණීය මාලිනන්ද මාලිනී වීරමුණි මහත්මිය. එතුමිය ඇත්තටම අපිට දෙන ආදරය ගැනත් මම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. අපි නාට්‍ය කණ්ඩායමට බොහොම හරියට ගෞරව කරනවා. ඒ වගේම හරියට ආදරය කරනවා. අපිට බොහොම මේ ආහාර පාන වලින් සංග්‍රහ කරලා අපිට ආදරය දීලා එතුමියගේ තමයි සියලුම මේ ඇඳුම් නිර්මාණයන් හරිම අපූර්ව ලෙස මේ වර්ණ ගලපලා බොහොම චරිතවලට ගැලපෙන විදිහට ලස්සනට කොණ්ඩ මෝස්තර සකසලා ආභරණ සකසලා බොහොම අපූර්වටින් රංගබස්ස නිර්මාණය කරලා තියෙනවා. මම හිතන්නේ මේ නාට්‍ය අතරම මේ මෙහි තියෙන මේ සංගීතමය පසුබිම ඒක අධ්‍යයනය කළ යුතු දෙයක්. මොකද එහි එන සංගීත ශානරයන් දෙක කිහිපයක් තියෙනවා එතන. ඒ ශානරයන් කිහිපය ගැන ඇත්තටම අධ්‍යයනය කරන්න ඕනේ. එහි නැටුම් විලාස ගැන අධ්‍යයනය කරන්න ඕනේ. මම අර කලින් කිව්වා වගේ එහි සැකසීලා තියෙන මේ අපි කියන්නේ එකට මේ කෝරියෝග්‍රාෆි කියලා, ඒ කෝරියෝග්‍රාෆි වෙනම විදියක්. ඉතින් ඒවා මම හිතන්නේ අධ්‍යයනය කරන්න ඕනේ අලුත් නාට්‍ය ගැන හදාරන තරුණ පිරිස්. හොඳයි, දැන් අපි කතා කරන රාවණා සීතා අභිලාෂය පිළිබඳව දැන් ප්‍රධාන භූමිකා කවුද කියන කාරණේ ඔබ සඳහන් කළ අනුශංගික ශිල්පින විදිහට කවුද එකතු වෙලා තියෙන්නේ? අනුශංගික ශිල්පින අතරම එතන ප්‍රධාන භූමිකා කීපයක් තියෙනවා. රාවණා, සීතා, රාමා, ඒ වගේම ලක්ෂ්මණ සහ රාවණාගේ මල්ලි, ඒ සියලුම දෙනා සාමාන්‍යයෙන් අපි තිරය දකින වේදිකාවේ දකින බොහොම ප්‍රවීණ රංගන ශිල්පීන්. ඒ වගේම මෙහි දර්ශනය වුණු දර්ශනයේ හිටියේ සුරංගී කෝෂිලා සහ මේ චමින්ද මිරිහාගල්ල. ඒ දෙන්න දැනට අපින් ලංකාවෙන් බැහැර ගිහිලා නිසා අලුත් ශිල්පීන් අපිට ඒකට යොදා ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඔක්කොම ශිල්පීන් 25 දෙනෙක් විතර, 20 දෙනෙක් විතර, 25කට ආසන්න සංඛ්‍යාවක් එහි මේ ඉදිරිපත් කිරීම කරනවා. ඒ වගේම අපේ වාදක මණ්ඩලෙත් බොහොම ප්‍රවීණ වාදක මණ්ඩලයක් ඉන්නේ. අපිට යතර ඡායාරූප කිහිපයකුත් දකින්න පුළුවන්. කතා කරන්නේ මේ දැන් මේ දේවල් හෙට දවසේදී කුරුණෑගල නගර ශාලාවට આવොත් 2:30-6:30 දර්ශන වාර දෙකේදී ඔබට මේ නාට්‍ය බලන්න පුළුවන්. ඒත් එක්කම ලබන මාසයේදී අපිට කොළඹ ඉන්න අයට බලන්න පුළුවන් පුංචි තියටක આવොත්. දැන් මේ නාමල් මාලිනී පුංචි තියටක ගැන කතා බහ කරනකොටත් එළඹෙන 23 වෙනිදාට අවුරුදු 20ක් සම්පූර්ණ වෙනවායි කියලා අපිට ආරංචියක් තියෙනවා. 20ක් සම්පූර්ණ වෙන අපිට නාට්‍ය අපි හදන්න පටන් ගත්තේ 2002 ඔක්තෝබර් 23 වෙනිදා. අපි හැබැයි විවෘත කළා හදිසියේ මතකද සම්පූර්ණ වෙලා තිබුණේ. නමුත් ආරාධිත පිරිසකට කැඳවල සීදී මේ මම මතක් කවදාවත් අමතර නොවන එක තමයි හෙන්රි ජයසේන. ඒ වගේම එකල වෙලා අපි එළුවෙන ගම ද බෙස්ටේජ් එක ගහුවා. ඒ කියන්නේ හදුවා. ඒ අතරදී මං කරපු මුල්ම නිස්වාදනය පෙන්වුවා ගොළු බිරිඳ කියලා වෙලා. මාචාර්ය විමල් දිසානාගේ නාට්‍යයක් එක නාට්‍ය අනුවර්තනය. නමුත් ඒ අනුවර්තනය කිව්වා සම්පූර්ණයෙන්ම මහා ගමේ ගොඩේ චරිත තියෙන ඒවා. අර නිසු අරිවත් මේ මොකද අනුවර්තනය කරපු නිසා එයා කියන නිසා
අපි පිළිගන්නවා. නමුත් ඒක ස්වාභාවික ඡාම ලක්ෂණ නාට්‍යයක් හැටියට හඳුන්වන බැරි දුරක් නෙවෙයි. විනාඩි 45ක් විතර තියෙන නාට්‍යය. ඒ නාට්‍යය මේ 1959 මම විශ්වවිද්‍යාලයේදී නිෂ්පාදනය කරපු එකක්. ඒදි මට මතක් වෙන රංජිනි ඔබේසේ කළා. ඇය තමයි මට ඒ නාට්‍ය කරන්නත් ඒ වගේම එයාගේ තිබෙන තව නාට්‍යයක් මුදු යන්නෝ කියලා. ඒකත් නිෂ්පාදනය කළා. ඒක. ওই විදිහට මේ අපි කතා කරන තොරතුරු ඇතුලේ හෙට දිනේදී රාවණ සීතා අභිලාෂය බලන්නට පුළුවන් කමක් ලැබෙනවා. ඒක පිළිබඳව තමයි අද විශේෂයෙන් අපි මතක් කරන්නේ වේදිකා නාට්‍ය පිළිබඳව. දැන් කොහොමද ඔබට දැනෙන හැඟීම මෙවැනි නාට්‍යයකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙනවා? සහ ආචාර්යතුමා වැනි මං හිතන්නේ ජේෂ්ඨීන් සමග වැඩ කරන්න අවස්ථාවක් ලැබෙනවා. විශේෂයෙන්ම මෙවැනි මේ අර ගැඹුරු අධ්‍යයනයක් එක්ක ප්‍රේක්ෂකයන්ට යම් පණිවිඩයක් ලබා දෙන්න හම්බ වෙනවා. ඇත්තටම මං සලකනවා මේ එක මට ලැබිච්ච ලොකු භාගයක් හැටියට. මම ඇත්තටම මම වේදිකාවට එන්නේ මගේ අවුරුදු 11 වයසේදී සරච්චන්ද්‍ර ශූරීන්ගේ වෙස්සන්තර නාට්‍යයේ ජාලිය කුමාරයාගේ හැටියට තමයි මම ඉස්සෙල්ලම වේදිකාවට එන්නේ. දැනට අවුරුදු 43කට විතර කලින්. ඊට අමතරව මම කේමදාස ශූරීන් සමග මානස විල ඔපෙරාවේ කටයුතු කරා ප්‍රධාන චරිතයක්. අනතුරුව මං ආපහු සුප්පාදේවි වුණා සිංහබව නාට්‍යයේ. දැන් අවුරුදු 30ක් මං සුප්පාදේවි වෙලා. ඉතින් ඒත් එක්කම මේ සෙන්ට් ජයසෙන මහත්මයාගේ ජනේලය මං ඒ වගේ කීපයක් මම රඟපාලා තියෙනවා. ඊට අමතරව මට ඇත්තටම මේ මෑත කාලේනේ තමයි මේ සර්ව මුණ ගැහෙන්නේ. ඇත්තට මගේ තාත්තා අතුල සෝමසිරි සර්ත් එක මේ මම අවුරුදු 50කට විතර ඉස්සෙල්ලා මගේ අම්මයි තාත්තයි දෙන්නම මේ මාලි නන්දයි මේ නාමල් මාමයි එක දෙන්නත් එකම වැඩ කරලා තියෙන දෙන්නේ. ඉතින් ඊට ඊට පස්සේ පරම්පරාවනේ අපි මෙතුමාත් සමග මේ විදියට කටයුතු කරන්නට ලැබීම මම හිතනවා ඇත්තටම වාසනාවක්. එතුමාගේ ගුරුහරුකම් ඇත්තටම අපිට හරියට වටිනවා. මොකද සාමාන්‍යයෙන් රිහසල් එකක් ඉවර වෙලා හැමදාම රිහසල් එකට පස්සේ රිහසල් එක වෙලාවේ අපිට ගොඩක් වෙලාවට අපිට කරදර කරන්නේ නැහැ. රිහසල් එක ඉවරලා ඔක්කොමලා කැඳවලා වාඩි කරවලා අඩුපාඩු ටික සියල්ල කියලා නැවතත් අපි වේදිකාවට යනවා. ඒක මං හිතන්නේ අපිට පාසලක්, නාට්‍ය පාසලක්. ඉතින් මං ඒ ගෞරවයෙන් මම ඒකවත් සිහිපත් කරනවා. ඒ දෙපළම මාලිනී සහ නාමල් වීරමුනි යුවළම මං ගුරුවරු හැටියට සලකනවා. මොකද අපේ අලුත් පරම්පරාවට හොඳ ගුරුවරයෙක් නාමල් සර් කියලා කියන්නේ. අපිත් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි මුලින් සඳහන් කළා වගේ ලංකාවට අපේ වේදිකාවට මේ කලාවට ඔබතුමාලා කරා වූ මහා මෙහෙවරට ඒ වගේ මද දවසේ සහභාගී වුණාට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපිට තියෙන කාලය අවසන් වෙලා තිබෙන්නේ අද දවසේ වැඩසටහන සමස්ත වැඩසටහනටම. ඒක නිසා මේ නාට්‍ය කටයුතු අනිකුත් සියලු කටයුතු බොහොම සාර්ථකව සිද්ධ කර ගන්නට තවත් වඩාත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ඔබතුමාටත් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද දවසේ සහභාගී වුණාට. බොහොම ස්තුතියි. අපෙන් දෙපොළම එන්ඩෝන මේ ශ්‍රාවණ සීතා අභිලාෂය බලන්න අනිවාර්යයෙන්ම අපි ලබන මාසේ එතකට මම ස්තුති ආරාධනාවට අපි ඔබට ආරාධනා කරනවා. හෙට දිනේදී කුරුණෑගල නගර ශාලාවේදී පැවැත්වෙන 2:30 සහ 6:30 රාවණ සීතා අභිලාෂයත් එකතු වෙලා ඉතින් බලන්න පුළුවන් වේදිකා නාට්‍යයක්. බොහොම ආදරෙන් ඔබටත් ඒක වැළඳ ගන්නත් පුළුවන්කමක් ලැබේවි. එහෙමනම් අපි අදට සමු ගන්නවා සුන්දර ශනිදාවෙන්. හෙට ඉරිදා දවස, හෙට උදෑසන අපි ඔබ යලිත් මුණ ගැහෙනවා සුන්දර ඉරිදා සමග. සුබ දවසක්, සුබ සතියන්තයක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.